වස දස අලුත්වන සිනමාරනේ අලත් මලුත් මව වියස් බලන්න කමති කටියය දැම්ම අප වටපිට ස් YouTube चैनල කත් එක වෙන්න දැම්ම පහ डිස්කरिපන එක තියන ලින් එකග ගල්ල සබස්क्රाइब කල पි ෙල්ලයි එක क्ලिकරගෙන යන්න ඔයාගේ जගම දුරකත්නය වැඩරන්නේ නෑ ඒවගේම TVව එක වැඩරන්න ෙත් නෑ කම්प्यට එක වැඩරන්න නෑ ඔයා අල්ලපු ගෙදරට හිල්ල බලනවා ඒ දරක් ඒවි දියම තමයි ඒනම් හොඳින් දෙයක් මතක තියාගන්න, ඒක තමයි සික්නල් එක. අපිට ප්‍රහාරයක් එල්ලවනේ නැතිවුනත් ළඟපාත ඒරි අයික නි්‍යෂ්ටික පිපිරිමක් වෙලාතිීනව කියලා දැනගන්න සික්නල් එක තමයිඒ. කොහමරි රු්‍යාව දැන්ගඉන්නේ මිසයිල හිගේක. කොච්චර මසයිල හිගේකද කියලා කියනවනම්. අපිට ගන්නඔවුන් පාවිච්චි කරන්නේ උතුර කොරයාාවෙන් ගත්ත බාල මිසයිල. ඒවගේම බාල කාලදුවක්ක උන්ඩ. ැන් අපිට යොදාධාර ලබාදුන්නොත් රෘස්්‍යාවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්න පුුවන්.යුක්්‍රේන ජනාධිපති සෙලන්ස්කි මේේවිදියට පවසලා ඉතාමත්ම ටිකවෙලාවයි ගත වුණනේ ස්ථානය යුක්්‍රේණේ කාකෙව් නගරය. එක පාරටම විදෙස් මාධ්‍යවේදීන් පිරිසක්කිඉන්න ස්ථානයකට මිසයිල් ප්‍රහාරත් දෙකක් එල්ල වනාා. පහොස් දෙනෙක් රෝහල් ගත කලා. සහරයට ඉතාමත්ම බරපතලයි. කොහොමරි පවසන විදියට උතුරකොරියාවේ බාල මිසයි ලහමුවේ ඇමරිකාවේ පටියට ලෙෆ්. සුගේදා දකුණුොයාාව උතුරුකොරයාාවට බරපතල චෝදනාවක් එෙල්ලලා ඒතමයි උතුරකොරියානු අයද යුක්්‍රේන බූමිය තුළ භාවිතාාවෙනවා කියලා. ඇමෙරිකාව පවසන විදිහට යුක්්‍රේණය තුළ උතුරුකරියාවේ කාලතුවක් වුන්ඩ විතරක් නෙවේ. මිසයිල පවා භාවිතාාව වෙනවා. යට ෝකේ පවතින සෑම යුද්ධකටම බාහිර පාර්ශව සම්බන්ධවීම අවධානමක් මේ වනකොට මතුවෙලා තියෙනවා. ඒකැන්නේ මේ යුදධේ ඉතාමත්ම ඉක්මන, ලෝක යුද්ධයක් බාට පත්වීමේ අවධානකුත් තියෙනවා ඒගේ රුස්්‍යාව ප්‍රහර සහා උතුරකොරයානු විසයිල් යොදාගන්න කැටිදුර මිසල්ල භාවිත කරනකොට ෘස්්‍යාව ඇත්තුලි හදනට වඩා උතුරුකොරියාවන් ගන්නෙක ලාබදායක නිසා. ඊටමතරව රෘයාාවත් මිසයිල්ල නිෂ්පාදන කරනවා. කොහමනත් මේ වීඩිය එක නිර්මාණය කරන අස්ථාවනකොට ලැබුණ ොරතුරුවලටනුව රුයාව ප්‍රබල ප්‍රහාාරයක් සැලසුම් කරනවා මේ ප්‍රහාරේ ඉලක්ක කරලාතියන්නේ යොක්්‍රයණභූමිය බල ක්ති පද්ධතිය වෙතට කොහමනත් මේ වනොට ඉටත් වඩා ප්‍රබල ප්‍රහාර රෘයා විසින් සැලසුම් කරමින් පවතිනවා. ඉතින් වීඩිය එක හදන අස්ථාවනකොට රෘයාවට නැවතත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙලා තිබා ප්‍රබල ප්‍රහාහරයනිසාම ෘස්්‍යාවේ මිියන ගරනාවක් වටින යානා විශේෂයක් විනාශවෙලා තිබා. ඒකගේ රුස්යානු යොද තැන්කිවට ප්‍රබල ප්‍රහහාරයක් එල්ල කරලා රුස්්‍යයානුටයන් විශාල ප්‍රමාණයක් ානයකිරීමටත් යුක්්‍රේයට හැකාව ලැබලා තියෙනවා යුක්්‍රන මුදාවත් යුද්ධය ේසියන් අතරන්න කිසිම සෝදානමක් නැහැ කියල තමයි පේන්න තියන්නේ. එතින් මෙවට රිටෙන් එක ලැබෙනකොට එක ලබෙන්නේ නිකම්ම නෙවේ. බේමෙනකොට යුක්්‍රේණයට දෙන්න තිබුණු හැම යුදදාරයක්මදීලා ඉවරයි කියලා ඇමරිකාව කියවා. එඒෙහෝඇමරිකාවේ ෝබයිඩන් දිගින්දිකටම උත්සාහ කරනවා යුක්්‍රේණය වෙනුවෙන් ආධාරමදලක් දෙන්න. නමුත් විරුද්ධ පක්ෂවල බලපෑමිනිසාම ඕහට ඒ සඳහා හැකියාවක් ලබිලනහෑ. එත් ඇමරිකාවසා බටහි රටවල් මේ වෙනකොට යුක්්‍රේනයට දිගුදුර මසයිල්ල ලබාදීමට උත්සා කරන බවට හෙළිවෙලා තියෙනවා. රුස්යාව පවසන්නේ මේත් දිගුදුර මසයිල්ල භාවිතා කරලා රුස්්‍යාවේ පවතින මියිල පදධතිවට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්්‍රේණයට බටහිල් රටවල් වලින් විධාන ලබාදී ඇති බවයි. හම ඒගේද සිද්ධ වනත් යුක්්‍රේනයට ්‍යියෂ්ටික ප්‍රචරයක් දැක්වීමට සිදුවන ඇතිබවටත් රෘයාවේ දිමිත්‍රි මෙදවඩියවු සඳහන් කල්ලා තියෙනවා කොහමරි දිමිත්‍රි මෙදවඩියු ම පැවසුවේ පොටින්ගේ අනුදනම්මත බව බටහිර පුවත් වාර්තා කරනවා. ඉතින් යුක්්‍රේණයට මෙහම නි්‍යෂ්ටි ප්‍රහාරයක් එල්ලව නොත් ඇමරිකා ඇතුළු නේටවත් නිකං ඉන්න නෑ. ඒවගේයක් සිද්ධ වුණනොත් මේක න්‍යෂ්ටික යුදධයක් වට අනිවාරෙන්ම පරිවර්තනය වෙනවා. මොනවුනත් ඇමරිකාවෙන්න එකටත් සූදානම් පිට. මරික් දැනමත් නවේ රජ්‍යයට ටහිරින් නි්‍යෂ්ටික සත්මරීන ස්ථානගත කරල තමයි තිෙන්නේ හැයි එහෙම ප්‍රහාාරයක් එල්ල කලොත් විනාඩි කිහිපේක ඇෑමෙන් උතුරු කැනඩෑාවටිහලින් ඇතිියෙන රුසියානු මසයිල්ල ඇමරිකානු භූමියමත්තට පතිතවීම ඇරමෙනවා. කොහොමරි මේ ප්‍රහාර නිසා ඉස්සර වෙලාම සිද් වෙන්නේ ලෝකයේ ගොඩක් ප්‍රදේශවල සන්නවේදන පද්ධති අඩාලවීමයි. විශාල බලයක් ජනය කරන විද්‍යුච්චුම්බක ස්පන්ධනය පුළුල් පරාසේක පවතින ල්ලෙක්්‍රනික උපාංගමෙන්න්ම ජාලගත විදුලි සැපයුම්ද අවහිර කරලා දානවා. නේට සංවිධානය සාමාජක රාජ්‍යන් අත්සංකල්ලතියෙන නෝත් ඇත්ලන්ටික් ිවිසේන පස්වැනි වගන්තිය ප්‍රකාරව ඒ සාමාජික රටක්වෙත එල්ල කන්න ප්‍රහාරයක් අනිකුත් සාමාජික රටවල් තමන් සියලු දෙනවිත එල්ලකළ ප්‍රහාාරයක් විදිට සැලකේ යුතුයි. එවැනි අවස්ථාවක ප්‍රහාරකයාට එරෙව, ඒකා බද්ධ ආත්මාරක්ෂණ ක්‍රියාන්මවිතේ දදිියත්කිරීම ඕන් බැඳී සිටිනවා. මෙ මේ අතරින් බැල්ජියම ජර්මනිය නිදලන්තේ ඉතාලිය වගේම තුර්කය කියන රටවල්වල ඇමෙරිකා විසින් උපයමාර්ගික න්‍යියෂ්ිකාවි රඳවාතිබෙන අතර ප්‍රංශේයටසා එක්සත් රාජධානයට සවුව කිය න්‍යෂ්ටිකායිවි තියෙනවා. එන්සා වෙනත් ප්‍රදශයකින් ඇදියීමට නියමිත ප්‍රති ප්‍රහාර කල්තියා වැලක්වීම අරමුණින් රුස්්‍යාවමල් ප්‍රහහාරයක්ත් සමගම එක්සත් රාජධානයටට ප්‍රංශයටත් පහර දෙනුවතියයි උපකල්පනයක් කරනවා. සාට ලක නියුක්ලිය විට එකක් ඇතිවන අතර මේ නිියක්ලිය විින්න්ටක නිසා ලෝකේටම වසර ගණනාවක් කෘෂිකාර්මික කටයුතු කරන්න බැරිවෙලායනවා. එනිසා අවසානයට ෝකෙ ගොඩක් මිනිස්සුන්ට සිද්ධවෙන්න ඩගින්න ැරන්න. වගා කරන්නත් බෑ ඉරේලිය නැති නිසා. කොහමරි මේ වෙනකොට ඒමනේ හෝති කැල්ලිරුවන් අපප නැතිවෙන්න කෑමක් අනවා. මෙහිෙද ජා්‍යන්තර හමුදා විසින් සුපිරිම ප්‍රාරයක් එල් කරනවා. කොහමරි ඉරි ප්‍රහාරයන් වඩත් භයාක විය හැකිබවතමයි, ප්‍රකාශ කරන්නේ. මූලි ප්‍රහාාරේදි ප්‍රාර එල්ල කල්ල තිබේ ඕතුතිලාගේ ද්‍රෝන් මධ්‍යස්ථාන මසයිල ගබඩා වගේ ස්ථාන වලට. හැබැයි මේකෙන් විතරක් කියමනේ නතර වෙන පාටක් නැෑ. චර ගැවත් දිගින්දිකටම හෝතිලා විසින් රතුම් හෝදේ ගමන් කරන්න නෞකාවන්වලට ප්‍රහාර එල්ල කරනවා. හෝති සංවිධානය පවසා සිටේ මේ බියගුළු ප්‍රහාරයක් කියලා. ඒවගේම මේ ප්‍රහාරයට තමන් බයවෙන්නේ නැතිබවත් දිගින්දිකටම ඊස්්‍රයිලේ වෙත ප්‍රහාර එල්ල කරන කියලාත් ඔවන් පවසලා තියෙනවා මීටමතව හෝති කැල්ලි කරවන් විසින් ප්‍රහාාරවලින් ආරක්ෂාවීම සඳහා ඉරානයේ උපදිසිල්ලලා තියෙනවා ජේමනේ සිට එල්ලවන ඕනම ප්‍රහාාරයක් සඳ. ඒෙමනේ වෙත බරපතල ප්‍රහාාරයක් එල්ල කරනවා කියලා ඇමරිකා විසින් අනතුරුත් අගවලා තියෙන. ඒගේ රණයේකට සම්බන්ධ වෙන්න කොහොම කියලාත් ජාත්‍යන්තර හමුදාව සැකිල්ලෙෙන් ඉන්නවා. කොහොම නමුත් මේ ප්‍රහාරයට විරුද්ධව ඉරනයේසා රුස්්‍යාව ප්‍රකාශ කල්ලා තිබ්බා ඉති නිරණයේකට විරුද්ධවවා කියලා කියන්නේ එක හිතන්න පුළුවන් කාරණාවක් නමුත් රෘස්්‍යයාාව මේකට විරදධවෙනවා කියනෙ එක ටිකක් හිතාගන්න අමාරුයි. ඇත්තට මේකට කියන්නේෙ බොරදේ මාළුවල්ලනවා කියලා. මෙහෙම කලාම හැම මුස්ලිම් රටක්ම රුස්යාාවට හිටගන්නවා. ඒකට තමයි කියන්නේෙ දේශපාලන ඥානය කියලා. දේශපාලනය කියන්නේ ගේම් එක. ගේම එක හොඳට ප ලේ කරන්න දන්න කෙනක් මයි ්ලඩිමීර් පපුටිින් කියලා කියන්න. අපේ රටේ නායකවනන් ඉතින් අපිට තමයි ගොඩක්මගේ එකක දෙන්නේ. කොහමනමුත් පුටිින් ගේම් ගන්නන්නේ රුස්්‍යාව ලක බලවතා කරන්න. ඉරාණයේ පවසන්නේ මේ අරාභි අස්ථාවර කිරීම සඳ එල්ල කරන්න ප්‍රහාරයක් කියලා. ඒවගේම මේවගේ ප්‍රහාර ගැන නිරන්තරෙන් අවධනෙන් සිටින බවත් ෙමනය වෙනෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් ඉරාණය පවසනවා. ඒවගේම චීනයත් මීට විරුද්ධව අදහස් පල කල්ලා තිබා. ඕන් පසන්නේ මේට ඇමරිකාව අතදමීම වගින් යුද්ධය තවතවත් වර්ධනය වන බවයි. කොහමරි ඒස්්‍රයිල්ලත් හම සංවිධානයේ දිගින්දිගටම විනාශ කරමින් පවතිවා. කෙසේ නමුත් මෙහිෙද ඊස්්‍රයිල් හමුදාව ඉන්නකොටම උමගක් විනාශ කල්ලා ැඩි හානි සිද්ධ කරන්න හමස් සටන්කාමින්ට හැක්කියාව ලැිලා තිබ්බා. පලස්ථීනේ බටහි ඉවර තුළද ඊ ස්ශ්‍රයිල් හමුදාවෙත ප්‍රහාාර කිහිපයක්ම එල්ල වෙලා තිබ්බ තින්ඔන්න ඕකතමයි වර්තමානය වෙනකොට ලෝකේතුළ තිබෙන යුදවාතා වරණය ඉතින් මේහා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවාද කියලා අනිවාරම පහලින් කමට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේගේ අලත්ම වීඩියෝවකින් හම්ම බලාපොරොත්තුවෙන් අදට සමුවරගෙන අන්න තමයි සූදානම් වෙන්න වාල තාමත් අපේ චැනල්ල සබස්ක්‍රයිප් කරනත්තං අනිවාරම පහලින්තයන රත්තු පාට පාටන කොබ සබස්කරයිප කරන්න ඒවාකෙන් පුචි බෙල්ලයිකන්න කලිකරොත් අපිියලතින් ීඩියෝව දාපු ගමක් ඕනකට ගෙන්න්න ගැනීම හැකාවතියෙනවා ඉතින් අපි අලත්ම වීඩියෝකින් හම්බෙ සියල්ීම. දෙනාට सुදක්.